අමාත්‍ය තනතුරට සම්ප්‍රාප්ත වීමත් එවාගේම ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ජනාධිපති ධුරයට පැමිණීමක් කියන මේ කාරණා දෙකම ඉතාම වැදගත් සංදිස්ථානයක් ලෙසයි අපි දකින්නේ. මේ රටේ වාසනාවක් තියෙනවා ජාතියට ආසනයට යම්කිසි ව්‍යසනයක් පැමිණෙන කොට එයින් රට ජාතිය මුදවා ගැනීමට සුදුසු ඒ ජාති හිතයිචි දේශ හිතයිචි පුද්ගලයන් පහළ වෙනවා. ඒ කාලේ රජවරු පහළ වුණත් ඒ ආක්‍රමණ තියෙන අවස්ථාවලදී වරින් වර ධර්මපාලතුමා පහළ වුණේ ඒ කාලේ නිමිත්ත ඒ බටහිර අධිරාජ්‍යවාදීන්ගේ තාඩන පීඩන පැවතිච්ච වෙලාව. ඉතින් මේ වෙලාවේ රට දෙකට වෙන්න ඔන්න මෙන්න කියද්දි ඉලෙන්දියන් ගිවිසුම වගේ ඒ වගේම විවස්ථාවෙන්ම රට බෙදලා වෙන් කරලා දෙන්න හදන වෙලාවේ තමයි ඔබතුමාලාගේ සම්ප්‍රාප්තිය සිද්ධ වුණේ. ඒ ජාතියේම වාසනාවක්, රටේම වාසනාවක්, සාසනීය වාසනාවක් කියලා තාමාදීට සලක. කවදා ජාතියට හිතයිසි, රටට හිතයිසි, සාසනීයට හිතයිසි. මේ මගේ ව්‍යායාමය රජ සැප පිණිස නෙවෙයි, සාසනීය ආරක්ෂාව පිණිස කියලා ඇති වෙච්ච සංකල්පය තමයි මේ ආපහු පොරු මේ පුනර්ජීවනයේ වෙලා තිබේ. 1915 දක්වාම ඒ සිංහල බෞද්ධ ආධිපත්‍යයේ රටේ තිබුණා. කඩාගෙන වැටුණ අධිරාජ්‍යවාදී යුගයේ අන්න එතින් ආපහු හන්දි කළා කියලා වගේ තමයි අපට තේරෙන්නේ සිංහල බෞද්ධ බහුතරය ඔබතුමාලාගේ පත්මේ සම්ප්‍රාප්තියට පදනම හදපුවක උදව් කරපු එක. ගොඩ අනිකුත් ජාතීන් ආරක්ෂා වෙනවා මේ සිංහල ජාතිය සමගිය සිංහල ජාතිය එකතු වීම තුළ. ඉතින් ඒ අත්තුත් කල්පනා කරන්න ඕන මේ වෙලාවේ වෙන වෙනම බෙදිලා බෙදිලා කෑලි වලට කඩා ගන්න උත්සාහ කරන්නේ නැතුව මේ මහා ජාතියත් එකතු වෙලා අපි ශ්‍රී ලාංකිකයෝ කියලා තවමත් හිතන බවක් පේන්නේ නැහැ නේද? අපි දෙමළ අපි මුස්ලිම් වගේ හිතන්නේ. එහෙම නෙමෙයි අපි ශ්‍රී ලාංකික කියලා හිතන්න තමයි ඒ අත්තන්ට අපි ආරාධනා කළ යුත්තේ. ඉතින් ඒ පසුබිම දැන් හදලා තියෙන්නේ හදලා තියෙනවා කියලා ඒ අත්තන්ට අපි දීපත් කරන්න වටිනව නේද? ඉතින් ආගමික අමාත්‍යාංශය කියලා තමයි තිබුණේ ඔය හිඳු අමාත්‍යාංශ ඊළඟට මුස්ලිම් මේ අමාත්‍යාංශ දෙපාර්තමේන්තුවේම ලැබුණේ නේද? ඔබතුමාගේ නායකත්වයේ ආගමික අමාත්‍යාංශයේ ඒක තමයි මේ රටේ මහා සංඝයාගේ පෞද්ගලික කාලේ තිබිච්ච ඉල්ලීමක් නේද? මේ ඒකාබද්ධ යන්න කියලා වෙන වෙනම ව්‍යාපෘතිය අදාලේ නැතු. ඉතින් ඒකත් තමයි සල්කන අතර ඉතින් ඉදිරියට කරන්න ගෝඨාභය ප්‍රිය ජනාධිපතිතුමා වැඩ පිළිවෙලක් ඉදිරිපත් කළ තියෙනවා. ඒක ක්‍රියාත්මක කරන බව දැන් තමයි අත් වශයෙන් යහපාලනය මේ පටන් ගත්තා වගේ වේවි නේද? යමපාලනයන්නේ අත් වශයෙන් තිබුණේ. ඉතින් ඒ වෙනුවට රටට හිත කර ජනතාවට හිත කර අවස්ථාවක් උදා වෙලා තියෙනවා කියලා අපි සන්තෝෂ වෙනවා. ඉදිරි කටයුතු සිද්ධ කර ගන්නත් සියලුම තෙරුවන් සරණ බලයෙන් දෙවිදේවතාවුන්ගේ ආශිර්වාදයෙන් ඔබතුමාලාට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.